අයිබෝන් අද අපි පාඩමේ ඉගෙන ගන්නේ අනාගත කාලයට සම්බන්ධ ක්‍රියා ප්‍රවේදයක් ගැන අනාගත කාලයේමයි තියන්නේ modal verbs කියලා. ඔකට ඉංග්‍රීසියෙන් කියන්නේ modal verbs කියලා. සිංහලෙන් අපි ඒක ගැන කතා කරොත් දැන් අපි අනාගත කාලය ගැන නිශ්චිත වශයෙන් යම් දෙයක් කියන්න බෑනේ සමහර විට වෙයි වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම වෙනවා විය යුතුයි වගේ ප්‍රභේද එන්න පුළුවන් අනාගත කාලයේදී. ඒ ප්‍රභේද හඳුන්වන්න ඉංග්‍රීසියෙන් අර helping verb කියන will නැමති නිශ්චිත වශයෙන් වෙන දෙයකට මං ගිය පාඩමේ ගන්නපු will නැමති helping assistant verb එක auxiliary verb එක වෙනස් කරනවා. ඒ වෙනස්කම් තමයි අද අපි ඉගෙන ගන්නෙ. එතකොට අනාගත කාලය ගැන කතා කරනකොට තමන්ට අවශ්‍ය දේ කියාගන්න ගොඩක් පහසු වෙයි. ඒකට මම එක කවියක් අද උපයෝගී කරගන්නවා. මුහුද ගැන කවියක්. මම පොඩි කාලේ ඉතාම ආස වුණ කවියක්. මුහුදට ආදරය කරන කවියේ මම කෙසේ හෝ මුහුදට යා යුතුයි කියන හැඟීම එක්ක ලියපු කවියක්. අපි ඉස්සරලා මේ කවිය බලන් ඉමු ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන්. මන් දැන් ඒ කවිය කියවන්නම් සුපුරුදු පරිදි. මම හැමදාම කියනවා වගේ කරුණාකරලා කවි දෙකම ලියාගන්න. අතින් ලියාගන්න එකත් ඉගදීමේ කොටසක් කියලා හිතාගෙන ලියාගෙන අපි ඒක කියවමු. Sea fever. John Masefield. I must go down to the seas again, to the lonely sea and sky. And all I ask is a tall ship and a star to steer her by. And the wheels kick and the wind's song and the white sails shaking and a grey mist on the sea's face and a grey dawn breaking. I must go down to the seas again, for the call of the running tide is a wild call and a clear call that may not be denied. And all I ask is a windy day with the white clouds flying and the flung spray and the blown spume and the seagulls crying. I must go down to the seas again, to the vagrant gypsy life, to the gull's way and the whale's way, where the wind's like a whetted knife. And all I ask is a merry yarn from a laughing fellow rover, and a quiet sleep and a sweet dream when the long trick's over. සිංහලෙන් මං කියවලම් අපි මේක ගැන සාකච්ඡා කරමු. මුහුදු උණ. John Masefield. මා නැවත මුහුදට යා යුතුය. පාළු මුහුදට හා අහසට. මා ඉල්ලන්නේ උස් නෞකාවක් හා එය මෙහෙයවීමට තරුවක්. සුක්කානමේ ගැස්සීම, සුළඟේ ගීතය හා සුදු රුවලේ සෙලවීම. මුහුදු මුව මත අලු මීදුම හා අලු හිමිදිරියේ පැමණීම පමණි. මා නැවත මුහුදට යා යුතුය. කිමද දිව එන වඩදියේ ආමන්ත්‍රණය අකීකරු අඬගැසීමකි, පැහැදිලි අඬගැසීමකි, ප්‍රතික්ෂේප කළ නොහැකි. මා ඉල්ලන්නේ සුළඟැති දිනයක් සුදු වලාකුළු ඉගිලී යන, උඩට විසිවෙන ජලබින්දු, සුළඟේ එන පෙන, මුහුදු ලිහිණියන්ගේ කෑ ගැසීම පමණි. මා නැවත මුහුදට යා යුතුය. ඉබාගාත අහිගුන්ටක ජීවිතයට, ලිහිණියාගේ ජීවිතයට, තල්මසාගේ ජීවිතයට, සුළඟ මුවහත් පිහියක්සේ තිබෙන. මා ඉල්ලන්නේ ප්‍රමෝදමත් කතන්දරයක් හිනාවෙන ඔරුපදින සගයාගෙන්,
දිය දිග උගුල අවසානයේ නිහඬ නින්දක් හා මිහිරි සිහිනයක් පමණි. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතය කම්මැලි කියලා හිතෙන සාමාන්‍ය ජීවිතයේ තියෙන ඒකාකාරී බව අභිභවා යන මුහුදේ නෞකාවක නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන මුහුදට ආදරය කරන කවියෙකුගේ කවියක් මේක. මුලින්දම්ම යාට අවශ්‍ය දේ කියනවා. I must go down to the seas again. මෙන්න මෙතන තමයි අපේ modal verbs අපි ඉගෙන ගන්න ප්‍රවේශ වෙන තැන. දැන් මම ඔබට ගිය සැරේ කිව්වා අපි will කියන වචනේ දැම්මොත් will කියන වචනේ දැම්මොත් අනාගත කාලය would සර්වනාම හයේම අපි ක්‍රියාපද ඉගෙන ගන්න සර්වනාම තුලින් සර්වනාම හයේම will කියන පදය දාලා main verb එක දැම්මොත් අපිට අනාගත කාලය ගැන ඉගෙන ගන්න පුළුවන් කියලා. එතකොට මේක නිශ්චිත වශයෙන් වෙන දෙයක්. I will go to university tomorrow. I will go to England next year. මොකක් හරි will සහ යම් ක්‍රියාපදයක් දැම්මොත් නිශ්චිතව වෙනවා කියලා කියන්න පුළුවන්. දැන් නිශ්චිත නොවේ නම් මේ poem එකේ තියන්නේ will නෙමෙයි I must. දැන් must කියනකොට මම යනවා නෙමෙයි මම යා යුතුයි. ඊට වඩා තමන්ට ඉතාම තදින් දැනෙන දෙයකට must කියන්න පුළුවන්. එහෙමම තමයි I have to. I must study. මම පාඩම් කළ යුතුයි. මේ modal verb එක කියන්නේ මේ පද සියල්ල modal verbs ගණයට අයත් වෙනවා. I must, I have to කියන්නේ යුතුම දෙයක්. දැන් humans must drink water every day. මිනිස්සුන්ට ජලය පානය කළ යුතුමයි හැමදාම. ආහාර නැතුව ඉන්න පුළුවන් කියලා මේ කියනවා. හැබැයි ජලය නම් you must drink. You must drink. ජලය වගේ දෙයක් බිය යුතුමයි. දැන් මේක ඩියුටි නම් have to වගේ භාවිතා කරන්න පුළුවන් නම් අපිට තව දේවල් කරන්න පුළුවන් modal verbs එක. මෙහෙම බලමු. I should look after my parents. අම්මම අම්මලා බලාගත යුතුයි. ඒ කියන්නේ ආයසරයක් කළ යුතු දෙයක්. must කියන්නේ නොකර බෑ වගේ දෙයක්. කළ යුතු වගේ පොඩි ඊට වඩා අඩු හැඟීමකින් එනවා නම් should. should තව වචනකින් දාන්න පුළුවන්. I ought to look after my parents කියන්නේ මම්මගේ අම්මලාව බලාගත යුතුයි කියලා. ඔබ ශිෂ්‍යයෙක් නම් ඔබට කියන්න පුළුවන් I can't play. I ought to study. I should study කියන්නේ මා කළ යුතුයි කියන අර්ථයෙන්. I should. I should study. ඔය වගේ I ought to study. He ought to study. දැන් මෙතන සර්වනාමය මොකක් වුණත් මේ verb එක අනාගත කාලයේ වෙනස් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න එක වැදගත්. He should study every day. ඔහු දිනපතා පාඩම් කළ යුතුයි. She should study every day. She ought to study every day. මේක බය වෙන්න එපා කියවන්න බැයි නම් මේ පළහැ ස්ක්‍රීන් එකේ ඔක්කොම වචන එනවා. කළ යම් දෙයක් කළ යුතුයි කියන හැඟීම ආයසරයක් should ought වලින් එනවා. must have to වලින් එන්නේ තමන්ට choice එකක් එක්කෝ තේරීමක් නැතුවම කරන්න තියෙන දේවල් නම් I must go. I have to go කියන්නේ මට එතන තේරීමක් නෑ මං කළ යුතුමයි කියලා. So තව modal verb එකක් අපි අධ්‍යයනය ගමු.
can කියන එක. I can play the violin. She ඕන එකක් දාන්න පුළුවන්. She, I, we ඕන එකට එකම එන්නේ. We can play the violin. Can කියන්නේ ability. කිරීමේ හැකියාව. We can play. I can teach English to very young students. Hakiyava gana kiyenawa na can kiyala modal verb ekak dala main verb ekak dala apita me arthaya ganna puluwan can kiyen eken. Etakota thawa api ekak igena gammu. සමහර විට කියන්න පුළුවන් නේ දැන් අපි සාමාන්‍යයෙන් මෙතෙක් කල් ඉගෙන ගත්ත verbs වල present එක past ඉන්න අපි දන්නවා ඒකේ தત્ත්වය මොකක්ද කියලා. හැබැයි දැන් අපි සමහර විට අද වහි කියන්න පුළුවන් නේ. It will rain කිව්වහම අපි දන්නවා It will rain කිව්වහම අපි දන්නවා වහි කියලා. මට sure නැත්නම් it It may rain කියන්න පුළුවන්. Maybe මේකම තමයි it might rain කියන්නේ. මෙතන මේක past tense එක මේක කියලා එහෙම අර්ථ ගන්න පුළුවන් අපිට. මේ වෙලාවේ අර්ථය වැදගත් නෑ. It might rain, it may rain කියන්නේ සමහර විට වහයි කියලා. දැන් ඔහු සමහර විට එයි කියන්නේ he may come. He will come කියන්නේ ඔබ නිශ්චිතවම දන්නවා නම් ඔහු එන බව. නැත්නම් ඔබ කියනවා කියන්න පුළුවන් he may come කියලා. එතකොට may සහ might කියන එක අපි ඒකට කියන්නේ possibility කියලා. විය හැකි හා නොහැකි බව. එතකොට අපි දැන් ඉගෙන ගත්ත හැකියාව. I can play the violin. Possibility. විය හැකි බව. He may come tomorrow. Samahara vita ohu ei. Samahara vita ohu ei. Ayutumai. He must come tomorrow. Ohuta teriyamak na ohu ayutumai heta. He must come tomorrow. Naththam apita kiyanna puluwan. He must ma tamai. He has to come. Ana etana wenas wenawa. He hinda. Matak karak api have kiyana wacane. इतने විතරක් වෙනසක් වෙන මතකයිද අපි මුලම පාඩම් වල have ඉගෙන ගත්තා he has to come tomorrow ඒක we have to come අර have කියන වචනෙට යෙදෙන he she it එක එන has කියන වාක්‍ය එතන විතරක් modal verb එකේ विनाश विनवा मेका ओया प्रबे दतिका दापी गने गाता मां पांती वरकरानी सल्ला मेका विया ओबातेक कराना सो आई मस्ट गो डाउन टू द सीज अगेन क्या ने उहुटे तेरी माकने उहिता आदरे मुहुदट मा या युतुमाई मुहुदट टू द लोनली सी एंड स्काई उहु हुदकलापाव क्यामति पुद्गले एक वेद नैति मुको हो किया ना पाल मुहुदट तमाई सह हसट मम या युत ऑल आई आस्क याने मम इलने एक मदे एक वादा ना उस नौकावा अ टॉल शिप एंड अ स्टार टू स्टीयर हर बाय एगोलो समहार नेवियो इस रखाले यानकोट थारू बालल थामाय नेव पैद्दुवे कोई दिशावट दे आने के लिए तीन आके ना मत अवश्य एक मदे उस नेव कोई थारू अकोई मगे नेव इहिम හරි දිශාවට ගෙන යන්න and the wheels kick and the wind song and the white sails shaking wheel එක කියන්නේ සුඛ විශාල සුඛානමක් ඔබ දැකලා ඇති pirates of the caribbean වගේ film වලත් ඒ සුඛානමේ ගැස්සීම සහ හුළඟේ සින්දුව සහ සුදු රුවල් මේක රුවල් නැවක් ගැන ඔහු කතා කරන්නේ මෝටර් එකක් නෙමේ රුවල් නැවේ ඒ සෙලවීම රුවලේ සෙලවීම A grey mist on the sea's face and the grey dawn breaking. Alupata meeduma muhudu mata tiyana saha alupata aluyama.
රෑ තිස්සේ නැගිටලා ඉඳලා සුකානම කරකෝල අලුයම මේ හිරු නගිනවත් බලන් ඉන්න මොහු කැමතියි. දෙවනි වර්ස් එකේ ආයි කියනවා I must go down to the seas again for the call of the running tide. ඒ වඩබ ඒ tide එකේ හඬ ගෑම ඔහුට ඇහෙන්නේ is a wild call and a clear call that may not be denied. ek eke pehadili bawa saha eke tiyana wild bawa kiyanne nidahas bawa. may not be denied kiyanne eka pratiksheepa kala nohaki. it may not be denied. oy may kiyana wacane man obata issala kiwwe samahara vita kiyana arthayen. he may come ohu samahara vita eyi. හැබැයි මේ වල තව තේරුමක් තියෙනවා permission කියන තේරුම. අවසරය කියන එක. මම තව ටිකකින් ඉස්සරහට උගන්වනවා ප්‍රශ්න අහන විදිහ. මෙතන මම කියන්නම් you may go කියන්නේ you might go කියන්නේ සමහර විට ඔබ යයි කියන එක. you may go කියන්නේ ඔබට යා හැකි permission දෙනකොට. राइट प्रश्नया क्या हो टीचर गे हंड पुलवा मे आई खमीन प्रश्न पास उगा मे आई खमीन की मम एट एंड टीचर की अन्न पुलवा यू मे खम एक टीचर हेम की अन्न पुलवा मे की अने पर्मिशन यू मे खम मे आई बोरो दिस बुक You may borrow this book. You may ask me any question. මං හැමතිස්සෙම ඔයගලන්ට කියලා තියන්නේ if you have a question, you may type it in the comments section. You may type it. අවසර මං දීලා තියන්නේ you may type it in the comments section. එතකොට මේ කවිය කියනවා මේ හඬ ගැහිම may not be denied. දැන් මේකෙම नेगेटिव एक मॉडल वर्ब्स वाले नेगेटिव एक हरी लेसी वचन देख अतरे नॉट दम गमम नेगेटिव वेना मैं ओबट उगानपू सियलुम मॉडल वर्ब्स वाले मैदिंग नॉट दम गमम आई कैन प्ले द वायलिन आई कैन नॉट प्ले द वायलिन मतक त्यागा कैनाट क्या एक वचने एक मित्रा एक वचने अनीक आई हैव टू गो मिथने वेनासो हैव वर्ब एक आई डू नॉट हैव टू गो हैव आते आई हैवन टू गो वर्ट वादा लसन आई कियने आई डू नॉट हैव टू गो डू नॉट एक गोडा मिट एक आई don't have to go I don't have to go arend modal verb ekai main verb ekai athara not damma gamamma naha kiyana eka enawa I api balamu can play api kara I ought to kohomada naha kiyanne I ought not to scold him I ought to scold him kiyanne man ohuwa ohuta bæniya yutui I ought not to scold him kiyanne man ohuta bæniya yutu na ehema karanna honda na I must not be lazy eka balan mama kammali wenna honda na I must be lazy kiyanne kammali viya yutu kiyanne samanen I must not be lazy kiyanne man kammali viya yutu ne etakota me kaviye mohu kiyanne this call must not be denied etana karmakarakiyeku thavilla tiyanne api karmaya past tense igena gattata passe questions igena gattata passe e hama deema karmakaraka इगर कथा कराने लिया कहमद के लिए गाने इन्ने मांगेट पास ऑल आई आस्क इज अ विंडी डे मांग इलाने कमदे आय सर मे वर्सस तुनेम या अंतिम टीके इलानवा मनोहारे या दम मांग इलाने हुलंग अति दवा साख मुकद रुआल नवाकना हुलंग आवाश चाय इधर ये अन्न
and the white clouds flying. So the pata valakulu pavena, hiding pavena, flying. And the flung spray and the blown spume and the seagulls crying. Muhudu ralle enakota itama plume kiyanne sudu pata pena bubulu vihidenawa me ara lassana me dallak wage pihatu dallak wage issarahata yanawa and the seagulls crying. Ape ara muhude inna paksha seagull kiyala kiyanne muhudu lihinyo egolange kya gasima. अंतिम एक पोड्डा के एक इवर वेनकोट पोटी दार्शनिक गातिय कुतेनवा मुको या कियाने बलमु आई मस्ट गो डाउन टू द सीज अगेन टू द वेग्रंट जिप्सी लाइफ ओहुट अवश्य इबागाते यान अहिकुंटक जीवित्याक एकाकार जीवित्याक नेमे सत्तु तुन्ने देन्ने ओहु समान करन ओहु आस जीवित गात करन कियला द गर्ल्स वे मुहुदु लिहिन्यो इता निदहसे पियांबनाय द वेल्स वे मुहुदे ओने तनक යන තල්මසෙක්ගේ ජීවිතය එයා කැමති where the winds like a whetted knife whetted knife කියන්නේ ඉතා තියුණු මුවහත් කරන ලද පිහියක් මුහුද ඉන්නකොට හුළඟ සෞම්‍ය නැහැ ඉතාම පිහියක් වගේ මුහුණ කපන්න පුළුවන් ඒතකොට එයා ආසෙ එහෙම එහෙම හුළඟකට මම ඒ වගේ හුළඟකටත් මම කැමති දැන් ඔන්න මේ සැරේ ඉල්ලන දේ තමයි All I ask is a merry yarn from a laughing fellow rover. Yarn kiyanne me nool walata kiyenawa kathawakata kiyana digata digata ædila yana noolak wage ædila yana kathawak kiyana hina wena fellow rover. Fellow kiyanne maath samagama inna. E rover kiyanne nan ara boottuwak habal gaana eka me me metena dena arthaya thamai maath ekka nævi weda karana ekkenekge हिनावेवी वैदकरण एक ने इताम विनोदें वो सामग्र इन्न एक ने गे हिनायन कथावाक मतावाश्याई एंड मेके तमाय दर्शने पोड्डक इन्ने अ क्वाइट स्लीप एंड अ स्वीट ड्रीम वेन द लॉन्ग ट्रिक्स ओवर लॉन्ग ट्रिक के कियान्ने मेतन उगुल कियान्ने वो जीवित एट पोडी ट्रिक के काकवागे पोडी करने वैदक के ल गान्नत पुलुआंग अवसान उन्ह हम මට අවශ්‍ය දිග නිින්දක්. ඒ කියන්නේ සාමකාමී මරණයක් සහ සාමකාමී සැතපීමක් and a sweet dream. මේක ආගමේ එක්කෙනෙක් ලියලා තියෙන හින්දා දිව්‍ය ලෝක ගැන හිතනවා නම් ඉතා මිහිරි නිින්දක්, ඉතා මිහිරි සිහිනයක් සහිත දිග නිින්දක් තමයි ඔහු බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ කවියේ කියවුනේ මුහුදට ආසක් කරන නාවිකයෙකුගේ සේලගෙනෙක්ගේ ආසාවන් සහිත කවියක් මම ඒක අද ඔබට ඉගැන්නුවේ modal verbs කියන සංකල්පය උගන්වන්න ඊළඟ පාඩමෙත් මම තව කවියකින් මේ modal verbs ගැන නැවත අපි ඉගෙන ගමු बहुत स्तुति